ඉන්දිකර මේ ජනාධිපතිතුමාගේ ඉඳලා අන්තිම මේ මේ අපේ නිකං සාමාන්‍ය රටේ පුරවැසියා දක්වා කියන අපේ විශ්වවිද්‍යාල පද්ධතිය වැඩක් නැහැ මේකේ දැනුම වැඩක් නැහැ මේකේ අධ්‍යාපනය වැඩක් නැහැ මේ මේවා කලා උපාධි වැඩක් නැහැ මේ සියලු ප්‍රශ්න පිටිපස්සේ තියෙන එක ගැටලුවක් මම හිතන්නේ මේ ආචාර්ය සෞම්‍ය ලියනගේ කතිකාචාර්යතුමාට සිදු වෙලා තිබෙන මේ ගැටලුවෙන් අපිට නිරාවරණය කරනවා ඒක තමයි අපේ විශ්වවිද්‍යාල ඇතුළෙන්ම එන මේ තිබෙන වෙනස් වීමට සහ අලුත් දැනුමට විවෘත වීමට නිරාවරණය වීමට තියෙන යම් කිසි ආකාරයක අකමැත්තක් නොකමැත්තක් මම ඒක දකින්නේ මේ ආකාරයට මම එහෙම කියන්නේ මේ තනි සිද්ධිය මත පදනම් වෙලා විතරක් නෙමෙයි අපි බැලුවොත් එහෙම අපේ චක්‍රලේඛ සම්බන්ධයෙන් තියෙන ගැටලු මේ මේ බොහෝ ආචාර්යවරුන්ට විශේෂයෙන්ම සමන්ගේ පශ්චාත් උපාධිය අධ්‍යයන සඳහා විදේශගත වෙන්න උත්සාහ කරන ආචාර්යවරුන්ට එහෙම ගිය අයට ගිහිල්ලා ආපු අයට ඇති වෙලා තියෙන ගැටලු සලකලා බලනකොට අපිට හිතෙනවා යම් කිසි ආකාරයක මේක වෙනස් විදිහේ සංස්කෘතියකට තිබෙන විරෝධයක් දෝහෝ අතිවිශිෂ්ට රංගනයන් ගණනාවක් කරපු අතිවිශිෂ්ට ශිල්පියෙක් ඔහු ඒ ශිල්පීය තත්වයේ ඉඳලා ඔහු මං හිතන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පහුගිය අවුරුදු 5 ඇතුළත විශේෂයෙන් ඔහු පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිතුමා හිටපු එතකොට ඒ තත්ත්වයේ යටතේදී ඔහු ගෙනා මේ නව පර්යේෂණ සංස්කෘතිය මං හිතන්නේ අපි විශ්වවිද්‍යාල පද්ධතිය හැටියට බදා වැළඳගත යුතු දෙයක්. එහෙම කිරීම වෙනුවට ඔහුට මෙවැනි අසාධාරණයක් කිරීම සහ ඒ අසාධාරණ ඉදිරි අපි නිහඬව සිටිනවා නම් මම හිතන්නේ අපි මේ වෙනස්කම් යම්කිසි වක්‍රාකාරයකින් ප්‍රතික්ෂේප කිරීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කර ගැනීමට නම් අපි මේ පද්ධතිය වෙනස් වීමට අවශ්‍යයි. මේක නව ලෝකයේ තිබෙන අලුත් දැනුම හා සම්බන්ධ වීම අවශ්‍යයි. ඊළඟට මෙවැනි සිද්ධියකදී ඊළඟට වෙන්න පුළුවන් කාරණාව තමයි මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ දැනුම සහ qualifications සුදුසුකම් තිබෙන අය බිය වෙනවා ලංකාවට එන්න. මෙවැනි තත්ත්වයන් නැති වුණාම බිය වෙනවා ලංකාවට එන්න. මොකද ඊට පස්සේ ඇවිල්ලා පොඩි මේ වගේ අපි හිතමු තාක්ෂණික කාරණාවන්ට තමට ගැටලු ඇති වෙයි කියලා හිතුවොත් එහෙම අපි කොහොමද පිටරටක හරි ඉගෙන ගන්න මේ විශ්වවිද්‍යාල පද්ධතිය දැනට නැති නමුත් පිටරටක ඉගෙන ගන්න කෙනෙක්ව හරි අපි කොහොමද ගෙන්න ගන්නෙ? ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාධාරණයක් කරනකොට එක පැත්තකින් මුලින් සඳහන් කරපු තාක්ෂණික සහ නීතිමය කාරණා වගේම මේකේ වඩා විශාල කලාත්මක සහ අධ්‍යයනමය කාරණාත් අපි සැලකිල්ලට ගන්න ඕනි. ඔස්ට්‍රේලියාවේ ලාට්‍රෝබ් විශ්වවිද්‍යාලය අනුගමනය කරන ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල බොහොමයක් අනුගමනය කරන ක්‍රියාමාර්ගයට වඩා වෙනස්. බොහෝ විට අපේ විශ්වවිද්‍යාලවල නිබන්ධනය සම්පූර්ණ කළ නිබන්ධනය එක්සැමිනේෂන් එක සඳහා විභාග කිරීමට බාර දුන්න අවස්ථාව අපි ඉෆෙක්ටිව් ඩේට් එක හැටියට බාර ගන්නවා ලංකාවේ විශ්වවිද්‍යාල සාමාන්‍ය සම්ප්‍රදායක් හැටියට. හැබැයි ලාට්‍රෝබ් විශ්වවිද්‍යාලය ඊට වඩා වෙනස් ක්‍රමයක් තමයි මම හිතන්නේ අනුගමනය කරලා තියෙන්නේ. එතකොට 2014 වර්ෂයේ සෞම්‍ය ලියනගේ විසින් මේ නිබන්ධනය බාර දෙනවා. හැබැයි 2015 වසරේ දිනයක් තමයි ඉෆෙක්ටිව් ඩේට් එක හැටියට වැටිලා තියෙන්නේ. ඒ තත්ත්වයේ යටතේ තමයි මේ ඔහු ඒ අවුරුදු 8ක කාලය ඉක්මවා ගියා කියන තීරණය අරගෙන තියෙන්නේ. දැන් මෙතෙන්දී අපිට මතුවෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අවුරුදු 8ක් වැනි කාලයක් අපි ඉතාමත්ම තීව්‍ර තෝරා ගැනීමේ ක්‍රමවේර්ගයේ වේදයකින් පත් කරගන්න ආචාර්යවරේ මානව සම්පතක් ඔහු වෙනුවෙන් විශ්වවිද්‍යාලයත් ආයෝජනය කරනවා. ඔහු පෞද්ගලිකවත් ඔහුගේ කාලය මහන්සිය මුදල් සියල්ලම ආයෝජනය කරලා තමයි තමන්ගේ ඒ පර්යේෂණ කටයුතු කරලා ඒ යම් තත්වයකට එන්නේ. ඒ වගේ මානව සම්පතක් අපි මේ වගේ කුඩා අපි කියන්නේ මේ ටෙක්නිකල් රීසන් එකක් නැත්තම් මේ වගේ කාරණයක් උඩ අහිමි කරගන්නවාද පද්ධතිය. ඒක අපි දකින හැටියට ලොකු ප්‍රශ්නයක්. ඊළඟට ලංකාවේ සමස්තයක් වශයෙන් ගත්තාම මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා විෂයන් තුල මානව සම්පත්වල හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම පුහුණු විදේශීය පුහුණුව ලැබපු පළපුරුදු දක්ෂ කතිකාචාර්යවරුන්ගේ ඇත්තටම අඩුවක් තියෙනවා. දැන් එහෙම සන්දර්භයක් යටතේත් අපි මේ සම්පත් පද්ධතිය තුල රඳා පවත්වා ගැනීම නේද අපි කළ යුත්තේ. ඒවා මේ ආකාරයේ මේ කියන්නේ සුළු ටෙක්නිකල් ඉෂු එකක් නිසා අපි
පද්ධතියෙන් ඉවත් කර ගන්නවද මේකත් අපිට මම හිතන්නේ නගන්න අවශ්‍ය ප්‍රශ්නයක් විශේෂයෙන්ම දැන් යම් ආචාර්යවරයෙක් හෝ විශ්වවිද්‍යාල පද්ධතියේ සේවකයෙකුට විරුද්ධ විෂමාචාර චෝදනාවක් හෝ විනය විරෝධී චෝදනාවක් තියෙනවා නම් ඒකට අපිට විරුද්ධ වෙන්න බෑ ඒකට පරීක්ෂණයක් කරලා යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි හැබැයි මේ වගේ කාරණයක් මත මේ වගේ සම්පතක් අහිමි කරගන්නවද කියන එක අපිට තියෙන ලොකු ගැටලුවක් ඊළඟට අපි ඓතිහාසිකව ගත්තත් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල මේ අවුරුදු 8 කාල සීමාවේ නීතිය සාමාන්‍ය ලිහිල් වශයෙන් තමයි අර්ථකථනය කරලා තියෙන්නේ ගොඩක් විශ්වවිද්‍යාලවල මේ වගේ ප්‍රශ්න මතුවෙච්ච අවස්ථාවල ආචාර්යවරයාට යම් වාසියක් ලැබෙන ආකාරයට හැබැයි මේ අවස්ථාවේදී ඒක ක්‍රියාත්මක වෙච්ච බවක් අපිට පේන්නේ නැහැ ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා මෙතන දැන් ඓතිහාසිකව වැරදි පරිපාලන තීරණයක් අරගෙන තියෙනවා නම් මේ විශ්වවිද්‍යාලයේ පරිපාලන මණ්ඩලය විසින් එහි වරද පැටවිය යුත්තේ ආචාර්යවරයා මතද ඒ වකට සිටපු පරිපාලන මණ්ඩලය මතද මොකද මෙතනදි වෙලා තියෙන්නේ සම්පූර්ණ මේ පරිපාලන මණ්ඩලය හෝ ඒ වකට ඒ තීරණගත් අය මේකට කිසිම ආකාරයකින් දඬුවම් ලැබීමක් වෙලා නැහැ මේ ආචාර්යවරයාට තමයි මෙහිදී ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ දැන් ඒකත් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් ඊළඟට අනික් එක තමයි රාජ්‍ය ක්ෂේත්‍රයේ සාමාන්‍යයෙන් මේ වගේ ටිකක් දරදඬු දරුණු තීරණයක් ගන්න අවස්ථාවක ඊ කෝඩ් එක නැත්තම් අපේ එස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එක යටතේ තියෙනවා යම් ක්‍රමවේදයක් පරීක්ෂණයක් පවත්වලා යම් ක්‍රමවේදයක් අනුව තමයි මේ වගේ දෙයක් ක්‍රියාත්මක වෙන්නේ ඒත් මේ අවස්ථාවේදී එහෙම කිසිම දෙයක් ක්‍රියාත්මක වුණු බවට අපිට සාක්ෂි නැහැ ඒ කියන්නේ දැන් මේ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ මතුණෙන් පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව උපදේශයක් නිකුත් කරලා තිබෙනවා ඒ සම්බන්ධයෙන් ඉන්පසුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කරපුවාම නීතිපති දෙපාර්තමේන්තුවෙත් ඒ සම්බන්ධව ලිපියක් නිකුත් කරලා තියෙනවා දැන් මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැහැදිලිව කියන්නේ මෙතන ක්‍රියාපටිපාටිමය වරදක් සිදු වෙලා තිබෙනවා දැන් මේ ක්‍රියාපටිපාටිමය වරද නිවැරදි කරන්න දැන් මේක කියන්නේ මේ පාලක සභාව ගත්තේ ක්‍රියාපටිපාටිය නිවැරදි කරන්න මිසක් සෞම්‍ය ලියනගේ ඉවත් කරන්න කියන එක නෙවෙයි විත දැන් මේ පිළිබඳව ඉතාම අධ්‍යක්ීම් සහිත පීඨාධිපතිවරයෙක් විදියට විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සමාජිකයෙක් විදියටත් කටයුතු කරපු මහාචාර්ය නලින්ද සිල්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ දීර්ඝ කාලයක් සභාපති සහ ලේකම් යන තනතුරු දරපු මහාචාර්ය නලින්ද සිල්වා මේ කියලා තිබුණා ඒ කියන්නේ මේවා නිවැරදි කළ හැකි ආකාරය කුමක්ද දැන් පැහැදිලිව මේවා නිවැරදි කර යුතු ආකාරය තමයි ඒ අර පත්වීමේ දිනය වෙනස් කරපු එක ඒක වෙනස් කළා නැවත නියම පත්වීමේ දිනය සහිතව ඔම්මෙලියනගේ උපාධි නිබන්ධය භාරදීපු දිනය සැලකිල්ලට අරගෙන ඔහු සේවයේ තහවුරු කිරීම මෙය තමයි මේ ක්‍රියාපටිපාටිමය වරද නිවැරදි කළ යුතු ආකාරය මේක තමයි සාමාන්‍යයෙන් අපි නීති කියනවා අපි නීතිය වෙලා නීති අර්ථකථනය කිරීම සඳහා පුළුල් වපසරියක් හැකියාවක් තිබෙනවා ඉතින් ඒක තමයි කළ යුතුව තිබුණේ දැන් ඒ නීතිපති දෙපාර්තමේන්තුවත් කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ සම්බන්ධව නිවැරදි નિયમિત උපදෙස් දීලා තියෙනවා ඒ අනුව කටයුතු කරන්න කියලා නමුත් කිසියම් හේතුවක් නිසා මේ පාලක සභාව ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පාලක සභාව මීට වඩා වෙනස් ආකාරයකට කටයුතු කරමින් සිටිනවා. ඉතින් ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ වෙනත් කරුණක් නිසා. මේ තියෙන්නේ පටිපාටිමේ සහ නෛකත්තික තත්ත්වයේ සැලකිල්ලට ගැනීම නිසා නෙවෙයි වෙනත් පුද්ගලිකව ඒ සෞම්‍ය ලියනගේට බලපාන වෙනත් හේතු නිසා යම්කිසි විදිහක පරිගැනීමේ ඔහුගෙන් පරිගැනීමේ චේතනාවක් මත ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් කියන එක තමයි අපිට මේ නිරීක්ෂණය කරන්න පුළුවන්. සෞම්‍ය ලියනගේ මහතා තමන්ගේ අනිශ්චිත අවුරුදු 8ක කාලය තුන මේක සම්පූර්ණ කළා ඉවරයි. එතකොට පටිපාටිමේ වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කළ යුතු වන්නේ ඔහුට අසාධාරණයක් වෙන විදියට, ඔහුට අසාධාරණයක් නොවන විදියට වගේම ආයතනයට පාඩුවක් නොවන විදියට. මේ ලිපිකරණාවකින් විමසලා තියෙන එක එක ආයතන වලින් මේ පසුකාලීනව මේ මොකක්ද මේ සම්බන්ධයෙන් කළ යුත්තේ කියලා නීති ප්‍රතිපාදිතින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් එහෙම මට පැහැදිලිව පේන දෙයක් මම හිතන් විවෘතව පිළි කියන්න ඕනේ ඒ තමයි මේ ලිපි වලින් අපේක්ෂා කරලා තියෙන්නේ සෞම්‍ය ලියනගේ මහතාට ආයතනයට සාධාරණයක් කරනවට වඩා සෞම්‍යගේ ලියනගේ මහතාව වෙනත් කුමන හෝ අපි නොදන්නා හේතුවක් මත අස්කලොත් මේ කාරණයක් මත මේක පාවිච්චි කරලා අස්කරොත් ඒක Tamanට ප්‍රශ්නයක් වෙනවද නීතිමය ආකාරයෙන් කියන එක පැහැදිලි කර ගැනීම සඳහා යොදපු ලිපි තමයි මේ තියෙන්නේ මට පෞද්ගලිකව තියෙන දේ මම හිතන්නේ මේක අනිත්
විදිහටම බෙදාගත යුතුයි කියලා මම නැවත කියනවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අහනවා මෙහෙම අපි කරොත් මොකද වගේ එකක්. ඒ අහන්නේ මේක සාධාරණයක් කරන්න නෙමෙයි. මෙයාව අපිට අයින් කරගන්න ඕනේ සෞමිලියන ගේම. අපි සෞමිලියන ගේම මේ කාරණේ මත අයින් කරොත් එහෙම එතන නීතිමය ප්‍රශ්නයක් එයිද කියන එක අහන්නේ. එහෙම නෙමෙයි. තමන්ට බලයක් පැවරි මහාචාර්යයන්ගොඩ කිව්ව වගේ තමන්ට බලයක් පැවරී ඇති විට ඒ කියන්නේ නෛතිකව බලයක් පැවරලා තියෙනවා නම් ආයතන ප්‍රධානීක් විදිහට ඔය පාලක මණ්ඩලයක් ලෙස ඒ නීතීන් ඒ බලය ක්‍රියාත්මක කළ යුත්තේ කාටවත් අගතිය ඇති නොවන පරිදි ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල අවුරුදු 8ක් ඇතුළත උපාධි නිබන්ධනය පශ්චාත් උපාධිය සම්පූර්ණ කරපුවාම ඔවුන්ට උසස් වීම දෙනවා නම් ඔවුන්ව කන්ෆර්ම් කරනවා නම් සෞම්‍ය ලේඛනයකට විතරක් ඒක වෙනස් විදිහකට ක්‍රියාත්මක වෙනවා නම් අපිට ඒ වගේම ඒක යලි යලිත් විමසමින් අවුරුදු 5කට පස්සේ යලි යලිත් විමසමින් තැන් තැන් වලින් විමසමින් ඒක ඉතාම අපහසු වෙන නමුත් ඒ තීරණ අරන් තියනවා නම් අපි සාධාරණව අපිට පෘථග්ජන විදිහට අපිට හිතෙනවා මෙතන අනිවාර්යයෙන්ම මේ කියන හේතුවට වඩා වෙනත් හේතුවක් තියෙනවායි කියන එක. Life Traveler Reader's Digest වර්ගයේ YouTube නාලිකාව